රටවල් 12ක් නියෝජනය කරන තානාපති වරුන් සහ මහකොමසාරිස්වරුන් විපක්ෂයේ පක්ෂ නායකින් ඇතුළු නියෝජිතින් සමග ඊයේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා. මෙම සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී විශේෂිත කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු තිබෙනවා. මෙහිදී රට මුහුණදී ඇති ගැටලු රසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහකොමසාරිස්වරුන් සහ තානාපති වරුන් දැනුවත් කළා. චේතනාන්විතව මැතිවරණය කල් දැමීම හරහා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවී ඇති බරපතල තර්ජනය පිළිබඳව විපක්ෂ නායකවරයා අවධාරණය කළා. ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදී නොවීම තුළ අස්වැසුම වැනි වැඩසටහන් අසාර්ථක වීම ගැනද මෙහිදී දැනුවත් කළ විපක්ෂ නායකවරයා මේ වන විට රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල කඩාවැටීමකට ලක්වී ඇති ආකාරය මෙන්ම බාල ඖෂධ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති ආකාරයද අවධාරණය කළා. මේට අමතරව දූෂණය පිටුදැකීම සඳහා 50 රසක් සම්මත කරගනු ලැබුවත් දූෂණ වංචා තවමත් අවසන් වී නැති බවයි ප්‍රකාශ කළේ. රටින් සොරකම් කළ මුදල් නැවත ලබා ගැනීමට සුදුසු ආකාරයක් සකස් කර නොමැති බවත් මෙහිදී විපක්ෂ නායකවරයා පැවසුවා. එමෙන්ම නීති සම්පාදන ක්ෂේත්‍රයේ ගැටලු රසක් ඇති බවත් සියලු 50වල දෝෂ ඇති බවත් මේ හේතුවෙන් නීති පද්ධතියේ ගුණාත්මක භාවය අඩු වී ඇති බවත් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් අමතා විපක්ෂ නායකවරයා පැවසුවා. මෙම සාකච්ඡාවට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චාන්ග, නෙදර්ලන්ත තානාපති බොනි හෝබච්, ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, නවසීලන්ත මහකොමසාරිස් මිෂෙල් ඇබටන්, ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෞල් විස්ලේ ස්ටීවන්ස් සහ ෆ්‍රංශ මහකොමසාරිස් ජීන් ෆ්‍රාන්සිස් ෆැක්ටෙක්, කැනඩා මහකොමසාරිස් එරික් වල්ෂ්, එක්සත් රාජධානියේ වැඩබලන නියෝජ්‍ය මහකොමසාරිස් ලීසා වන් ස්ටෝල්, රුමේනියානු තානාපති වික්ටර් චුවිඩියා, ජපාන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි කට්සුකි කටෝරෝ සහ ඉතාලි නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ඩොක්ටර් ෆ්‍රාන්සිස්කෝ, යුරෝප සංගමේ දේශ රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.